වෙන්තර මිරිස්වත්ත මහාවිද්‍යාලයේ ප්‍රාථමික අංශය 2011 වසරේදී ඉවත් කිරීමත් සමග මිරිස්වත්ත කොබේදුව ප්‍රාථමික විද්‍යාලය ආරම්භ වුණා. ඒ අනුව මිරිස්වත්ත මහාවිද්‍යාලයෙන් ඉවත් කෙරුණු ප්‍රාථමිකය මිරිස්වත්ත කොබේදුව ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කෙරුණා. නව ප්‍රාථමිකය 2014 වසරේදී ස්ථාපිත කෙරුණේ පෙරපාසල් ගොඩනැගිල්ලකයි. මෙවන විට තුන්වෙනි ශ්‍රේණිය දක්වා සිසුන් මෙහි අධ්‍යාපනය හදාරන අතර මෙවන තෙක් පාසලට ගොඩනැගිල්ලක් ලබා දීමට කිසිදු බලධාරියෙකු ඉදිරිපත් වී නැහැ. මෙවන විට සිසුන් 174 දෙනෙකු ඉගෙනුම ලබන කොබේදුව ප්‍රාථමික විද්‍යාලයට ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙස ඉල්ලා සිසුන් සහ මව්පියන් අද පෙරවරුවේ මිරිස්වත්ත වන්සන්දියේදී මේ විරෝධතාව ආරම්භ කළා. මේ හේතුවෙන් බෙන්තර ඇල්පිටිය මාර්ගයේද අවහිර වුණා. තුන වසරේ ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට පන්තියක් තිබුණේ. ඒ අර්බුදකාරී තත්ත්වයත් එක්ක ප්‍රාදේශ සභාවේ මෙම භූමියේ ප්‍රාදේශ සභාවේ කියලා විතරම මෙම පන්තිය එළියට ගන්නේ. අද වෙනකොට මේ තුන වසරේ ළමුන්ටත් මේ 1-2-3 ශ්‍රේණිවල ඉගෙන ගන්න ළමයින්ටත් අධ්‍යාපනය කරන්න ස්ථානයක් නොම කියලා කියනවා. අපිට හැමදාම මේ මහපාරවල ළඟින් ඉන්න බෑ. අපේ දරුවන්ට ඉස්කෝලයක් තියෙන්න ඕනේ. අපි මේවා දැනගෙන නෙමෙයි මෙතෙන්ට දැම්මේ. අපිට ඉස්කෝලයක් හොඳට තියෙනවා කියලා අපි දැම්මේ. ඉතින් මේක බලධාරීන් ඊට ඒ වැඩක්. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී තමන්ට අහිමි වූ ඉඩම් සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා බෙලියත්ත, කහවත්ත, දම්මුල්ල, ගල්වැව ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ විරෝධතාවක නිරත වුණා. ඒ බෙලියත්ත වලස්මුල්ල මාර්ගය කහවත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් ඉඩම් පවරා ගැනීමක් කළා තියෙනවා. මාතර සිට කතරගම දක්වා දිගුව කියලා එම පවරාගෙන තියෙන අපේ පුජ්‍යලික ඉඩම් පවරාගෙන තියෙන කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් කිසිම ඉඩකඩමකට වන්දියක් නොදී වැඩ පටන් ගන්න තියෙන්නේ. වන්දි මුදල දෙනවා කියලා තියෙන අපිට පර්චස් එකට රුපියල් 7000යි. ඒක ප්‍රමාණවත් නැති නිසා අපට වන්දි මුදලක් නොදී වැඩ පටන් ගන්න නිසා තමයි මේ උද්දෝෂණය කරන්නේ. තව දුරටත් මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න දෙන්නේ නැහැ අපි. කෙසේ වෙතත් මාර්ගයේ අවහිර කිරීම වළක්වන ලෙස ඉල්ලා බෙලියත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ගෙන එන ලද අධිකරණ නියෝගයට අනුව පිරිස විසිර ගියා. මෙතන ඉඳන් කිසිම කෙනෙක් මේ මාර්ගය අවහිර අධිකරණයට පටහැනිව කටයුතු කරුත් එහෙම ඒක ලංකාවේ අධිකරණ අපහාස කිරීමක් අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමක්. ඒ කියන්නේ තමුන්නාන්සලා කරුණා කරලා මේක තීරණ අරගෙන ඔයගොල්ලන්ට මම අවස්ථාව සකස් කරලා දෙනවා මේක අධිකරණයත් ඔයගොල්ලන්ගේ අවස්ථාව කියලා කරුණ දක්වන්න. ඊට පස්සේ මේක අදාළ පාර්ශ්ව මුක්ම අධිකරණයට කදවනවා. ඔබලගේ ප්‍රශ්න ගැටලු එතනදී කියලා මේ සම්බන්ධව ස්ථිරයි මොකක් හරි විසඳුමක් ලබා ගන්න පුළුවන්.